a recaude. සෙල්ලම කියලා දෙන දන්නවද? දනු කිතන්නේ මේ ටීම් එක මාස හතකින් ට්‍රේන් කරන එක ලේසි වැඩක් කියලාද? අමාරුයි නම් තමයි. ඒ වුණාට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. එතකොට ඔය කියන මැච් එක තියෙන 1948 ද? ඔව්. ඒක තමයි අපිට තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක. ඇඩ්වාන්ටේජ් එක දැන් බලන්න අපි දැන් මේ සෙල්ලම් කරන ක්‍රිකට් 1947 සෙල්ලම් කරන ක්‍රිකට් වගේ නෙවෙයිනේ. ඒක හරි. අද අපි ප්ලේ කරන ගේම් එකට මේගොල්ලන්ව ට්‍රේන් කරුවොත් මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම මැච් එක දිනන්න පුළුවන්. ඔව්. අපි අද බැට් කරන විදියයි බෝල් කරන විදියයි එක්ක මේ කාලේ එංගලන්ත ටීම් උනත් සෙල්ලම් කරන්න අමාරුයි. අයිය අපේ ෆීල්ඩින් ටෙක්නික්. අන්න ඒකම තමයි මමත් කියන්නේ. හැබැයි අපි මෙතනදී තව කාරණයක් තේරුම් ගන්න ඕනේ. ඒ මොකක්ද? මේ අය 1948 ගිහිල්ලා ඉංග්ලන්ඩ් ටීම් එකක් පරද්දලා මේ ගේම් එක දිනනවායි කියන්නේ නිකම්ම නිකන් ජයග්‍රහණයක් නෙවෙයි. මේක නිකන් යාළුවන්ට යුද්ධයක් දිනනවා. මේ දවස් ටිකට අපි කරපු ෆිසිකල් ට්‍රේනින් ඒ කියන්නේ මේ ශාරීරික අභ්‍යාස ගැන ඔබට යම්කිසි අදහසක් තියෙනවනේ. දැන් අද අපි ඉගෙන ගන්න හදන්නේ ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන අංග තුනක් තියෙනවා. බැටින්, බෝලින්, ෆීල්ඩින්. ඒ කියන්නේ පන්දුවට පහර දීම, පන්දු යැවීම සහ පන්දු රැකීම. අපි දැන් කරන්න යන්නේ මේ දේවල් වඩා දක්ෂ අය තෝරා ගන්න එක. ඕගොල්ලෝ අතරින් එක් එක් අංශවලට දක්ෂ කවුද කියලා අපිට පොඩි අදහසක් තියෙනවා. හැබැයි එකක් පැහැදිලි. ඕගොල්ලන්ට ගොඩක් මාන්සි වෙන්න වෙනවා. ඒක ඇත්ත. දෙයිලං කාරණාව තමයි මේ ටීම් එකට, ඒ කියන්නේ මේ කණ්ඩායමට නායකයෙක් තෝරගන්න. ඔගොල්ලෝම කියන්න බලන්න. ඔගොල්ලෝ අතරින් කවුද වඩාත්ම නායකත්වයේ සුසු කියලා? මේ මතය ඔබ නායකයෙක්. ඔබ කතා කරා. සිරිල් තමයි අපේ ගමේ ආරක්ෂක මහත්තයාගේ පුතා. එන්න නායකය වෙන්න ඕන සිරිල්. සුද්දන්ගේ අභියෝගේ බාරගත්තේ ජංකු. ඒ හින්දා අපේ කණ්ඩායමේ නායකය වෙන්න ඕනේ ජංකු. මතක තියාගන්න ඔයගොල්ලෝ ඔක්කොම එක කණ්ඩායම. ඒ කණ්ඩායම ඇතුළ කණ්ඩායම් දෙකක් ඉන්න බෑ. කොහොම වුණත් නායකයා තෝරගන්නේ අපි ටිකකට කල් දාමු. ඇයි උඹලා කතා කරන්නේ නැත්තේ? මේ ජංගු සංසුන්නේ දෙකිනි හා වෙන්න කලින් නිවා දැම්මොත් හොඳයි. උඩුහුල මාඋල හැමුවොත් විනාසයි. මේ ඕ අපිට තිබ්බ කාලය අනුව ඔයගොල්ලන් හොඳ ට්‍රේනින් එකක් දුන්නා. දැන් ඉතින් හැමතැනම තීරණය වෙන්නේ ඔයගොල්ලන්ගේ උත්සාහය මත. එක දෙයක් හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන් මේ ඉගෙන ගත්ත හුඟක් දේවල් ඒ කාලේ කට්ටිය දන්න දේවල් නෙවෙයි. ඒ කියන්නේ අපිට දිනන්න බැරි වෙන එකක් නැහැ. අන්න හරි. අපි හැමෝම මේකම ඉලක්ක එක එකම අරමුණක වැඩ කළොත් අපි එක විශ්වාසයකින් මේ තරගේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතුවොත් අපිට දිනන්න පුළුවන්. ඒත් මට තියෙන එකම දුක මේ මැච් එක බලන්න බැරි වෙන එක ගැන. මම බැලුවේ මේගොල්ලන් කෙහි ගිහිල්ලා ඉන්නේ කියලා. මොකද මෙයාල ළඟ තියෙන ටයිම් මැෂින් එක තව දෙපාර පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඇත්ත තමයි. ඒ මොනතෙන් මැච් එකට මුදුනේ කියලා අපිට දනුකෙන් දැනගන්න පුළුවන්නේ. හැබැයි ඉතින් දනුක ඒ ගමේ කාවරි හම්බ වෙලා දනුකේ ගමේ නවතින්න දන්නේ නැහැ. ඒක නෙමෙයි දනුක. මං අහන්නම හිටියේ මේගොල්ලන් ප්ලේ කරන්න ඉක්විප්මන්ට් ගෙනියන්නේ කොහොමද? අපි පාවිච්චි කරන බැට්, පෑඩ්ස්, ගාඩ්ස් එහෙ ගෙනියන්න බෑනේ. ඒක නිසා
මම පරණ කාලේ වගේ කෝඩ කරලා ඉතින් මේ අපිට මේ මේ යන්ට කලින් තව එක උදව්වක් කරන්න පුළුවන්ද? සෙවනයි සිහිල බෙදන්නේ කරදියප කුණයි රැකවල්ලන්නේ එකම එක තැනයි මේ මිහි කතට තියෙන්නේ දිවිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ ඒලේනි බලසේනා බිහිවෙන්නේ එකදා ජයක් යට ඒ සේනා රොක් වෙන්නේ යන තැන ජයෙන් ජය ලබන්නේ ඒ අභිමානෙන් මව් බිම දැබලෙන්නේ